මේ ප්‍රමුඛත්වය වෙලා තියෙන්නේ ප්‍රධාන ප්‍රයත්නය වෙලා තිබෙන්නේ ආසාදිතයන් උණයින් පස්සේ ඒ අයට අපේ ජනතාවට ප්‍රතිකාර සපයා දීම නෙමෙයි ආසාදිතයන්ගේ සංඛ්‍යාව අඩු කිරීම දැනට දෛනික වශයෙන් රෝගීන් බවට පත්වන සංඛ්‍යාව දල වශයෙන් 2500ක් උතර දවසකට අපිට ඕන වෙලා තියෙන්නේ ඒක පුළුවන් තරම් අඩු කර ගැනීමට අවම කර ගැනීමට ඉතාමත් ඉක්මනින් ඒක 200 250 දක්වා අඩු කළා ඊට පස්සේ අපේ සමාජයෙන් ඒකෙන් සාමුලින්ම ඒ රෝගය බැහැර කිරීම තමයි අපේ ප්‍රයත්නය දැන් මේ සඳහා ප්‍රධාන වැඩපිළිවෙල වන්නේ එන්නත් කරන ඒක සලසුම් සහගතව ඉතාමත් පැහැදිලි වැඩපිළිවෙලක් අනුව අපි දිනෙන් දින ඒක කරගෙන යනවා පෞගිය දවස් 4 තුල එක දවසක එන්නත් 68600ක් දුන්නා එක් දවසක එතන දැන් තත්වය තමයි ඇස්ට්‍රාසෙනකා එන්නත මාත්‍රා දෙකම දීලා තිබෙනවා 65000කට දැන් වෙනතුරු සයිනෆෝම් චීන එන්නත 240880කට ස්පුට්නික් රුසියානු එන්නත 14699ක් දැන් ප්‍රධාන ගැටලුව වෙලා තිබෙන්නේ ඇස්ට්‍රාසෙනකා එන්නත පළවෙනි මාත්‍රාව ලබාගෙන දෙවන මාත්‍රාව ලබා ගැනීමට සූදානමින් සිටිනවා හාර ලක්ෂ 22292ක් දැන් මෙතන වෙලා තිබෙන ප්‍රශ්නේ තමයි මේක සපයා දෙන ප්‍රධාන ඉන්දියානු සමාගම සීරම් ආයතනයට පොරොන්දු වෙච්ච පරිදි ඒ නිසි දවස්වලට මේ එන්නත අපිට ලබා ගැනීමට ලබා දීමට එයාට පුළුවන් කමන්නේ ඉන්දියාවේ තිබෙන බැරහැරුම් තත්ත්වය නිසා හැබැයි අපි රජයක් හැටියට කරන්න පුළුවන් සෑම දෙයක්ම කරනවා මේ එන්නත් ලබා ගැනීම යන්නේ අපි අදාළ ආණ්ඩු සමග සාකච්ඡා කරනවා ඒ වගේම ඒ සමාගම් එක්කත් මේවා සපයා දෙන සමාගම් එක්කත් අපි සමාන්තරව සාකච්ඡා පවත්වාගෙන යනවා ස්පුට්නික් එන්නත මේ මාසයේ අවසාන වෙන්න ඉස්සෙල්ලා තව මාත්‍රා 185000ක් පමණ අපි බලාපොරොත්තු වෙනවා දැන් මේ අතර මම විශේෂ ඉල්ලීමක් රජයෙන් කළා තිබෙනවා යම් කිසි ප්‍රමුඛත්වයක් දෙන්නේ කියලා ගුරුවරුන්ට අපි පාසල් විවෘත කරනකොට අපේ ගුරුවරුන්ට ඒ ආරක්ෂාව සපයා දීම අතිශයින් වැදගත් වෙනවා දැනටම බස්නාහිර පළාතේ ගුරුවරුන් සෑහෙන සංඛ්‍යාවකට පළවෙනි එන්නත ඇස්ට්‍රාසෙනකා එන්නත දීලා තිබෙනවා හැබැයි බස්නාහිර පළාතේ මෙතෙක් දුරට ඒ එන්නත නොලැබුණු ගුරුවරුන්ටත් ඒක දීම වැදගත් වෙනවා ඒ හැරෙන්න බස්නාහිර පළාතට අමතරව අනෙක් පළාත්වල ගුරුවරුන්ටත් එන්නත ලබා දීම සම්බන්ධයෙන් රජයේ විශේෂ අවධානය යොමු කළා ඒක කිරීමේ අවශ්‍යතාවය ගැන මම රජයේ දැනුවත් කරලා තිබෙනවා breaking.lk